පවිත්‍ර වන්‍යරච්්‍යයනු ශ්‍රී ලංකා දේශපාලනය සිටින සමලින්ගික වෙසගනක් ඒ වගේම කටවාචාලම කාන්තාව. එමෙන්ම මිත්‍යා පසපස ගමන් කරන ලෝකෙ සිටින මෝඩම සෞඛ්‍යමාත්‍යවරය කෞද කියලා ඇවොත් ඒ පවිත්‍රා වඥ්‍යාරච්ච කියලා කියන්න අපිට පුළුවන්. රාජපක්ෂ රෙජිමිය සිටින්නේෙද මෙවැනි අප ගෑනුන්යිය ඒ නිසයි රාජපක්ෂ රැජිමියය දවසින් දවස බල්ලට යමින් පවතින්නේ. මෙවන් අසක්කීත. අවලම් ඉතිහාසයක් තිබෙන වනචාරි කාන්තාවකටයි රත්නපුරේ ගොන් හරක් විසින් චන්දය දීල පාර්ලිමින්තොටවා තිබෙන්නේ. පවිත්‍ර වන්නේ අරච්චියනු සත්‍ය වශෙන්ම මාජන සේවයට නුසුදුසුව දේශපාලලෙන් අතුගා දෙමියයුතු කාන්තාව. පවිත්‍ර ව්‍යර චිපමනක් නොව ස්පාර්ලිමෙන්න්ත සිටින සසිියල්ලම්ම රටේ ජනතාවගේ වර ප්‍රසාදවලට මාවී කරන්නේ. උදෙක් තමන්ගේ පෞදත්ලික කෝන්ත්‍ර පිරිමසා ගැනීමයි. මේ සඳහා රටේ නොගත් මියරක් මිනිස්සුන්ද වගකය යුතුයි මන්ද පවිත්‍රා වන්‍යරච්චි වැනි සමලින්ග එක ආම්ප කාන්තාවන්ට ජයවේවා ජයවේවා පවිත්‍රා අපිට අපි පවිතරට කියයා පවිත්‍ර වැනි ගොන් එල දෙු මිනිස්සුන්ගේ දොරුවලකම් අඳුනාගෙනම්. ඒතුළින් උපරිමෙන්ම ප්‍රෝජනය ගණමින් ජනතාවගේ බදුමුදල් ගසා කන තවත් ඔර තක්කඩි කාන්තාව තමයි පවිත්‍රා වන්‍ය අර්චි කියලා කියන්නේ. ඉතිං දැන් කියන්නට යන්නේ පවිත්‍රා වන් රච්ච ගැන ඉතාමත් පිල්කුල් දෙයක් මොක දපි දන්නවා. මේ ගැන එලිරනකොට පෝට්ටු පාක්ෂිකයන් පිළිගන්නන්නේ නැහැ කියන කාරර්ණය. උදෙ පෝට්ටු බයි පාක්ෂිකයෝ තමන්ගේ දේශපාලන නහැකය කරන ඕනෑම කුපාඩි තක්කඩි වැඩක්ම සාධාරණය කරණය කරන්න බැදලයින්න වහල්ලු නිසා. පවිත්‍ර වන්්‍යර චේමත්‍යඇත්තම් ව්‍යත්මග ආ්ුඩේ වනචරම සල්ලාල. වාචාල වැසිගිලිකට පවිත්‍රා වන්‍යාරච්ිවිසින් ීයේ දිනේදේ. ගංගාරාම ව්‍යරස්ථානේද කුඩා දැරියකට බ ලිංගික අපයෝජනයක් කර තිබිනම් ඒ දැරියසිියය මවසමඟ ගංගාරාම ව්‍යරස්ථානේදී බෝධි පූජවක් පැවැත්වීම සඳා පැමිණි අවස්ථාවේ. වාර්තාාවන අයුරින්. ත්‍ර වන්්‍ය අරච්ච නැති වැසිකිල අසුචිට ගංාරමට පැමණි තිෙබෙනවා තමන්ට ඉතවත් කාකඩ චීවරදාරෙක් අමුවිීම සඳ. පසු අදාල කාකර චවරධාරය අමුවයේමෙන් අන්තුරොප පිටවඇදදි ඉතාමත් ලස්සන උරබෝටි දැරක් දැක්ක. පවිත්‍රා වන්න්‍ය අරච්චේ එම දැරියට කතා කරමින් ලඟටගොස් දරුවගේ මූුණ හතපත ගහමින් වා කාර්තකත පැටිය හාව අනු විමසා තිබිෙනම් වා ගොඩක් ලස්සනයි මම අට කැමිදේ කෙමින් එම දැරියගේ ූ බෙමින් දරවා බදාගෙන ගංගාරම තිබෙන කාමරක්තුල දරවා රැගෙනයමට තැත්කරදදි. දරුවගේ මවද මස්තාන්ට සනකෙන් පැමණ පවිිත්‍ර වනිාරච්චිෙන් විමසාතිබෙන්නේ කොයිදමගේ ලමෝ ගෙනියන්න යනුව. පසුව පවිත්‍ර වනි්‍යරච්චි විසින් දැරියගේ මවට පවාසාතිබෙන්නේ ම දරුව පොඩ්ඩක් අර කාමරට එක් යනවා ම විඩි පයෙන් දරවා ගෙනත් දෙන්නම් යනුවෙන්. අනතුරුව දැරියගේ මවට සිරු දෙයක් කරකයාගත නොයක කුමත්ද සිදුවන්නේයි. මද ද වන්න්නේ තේරම් ගත ොහැකිව ැද අ අපස්ථාට පත්ව තිබිනවා ගංගාරාමි තිබූ කාමරට ගෙනගේ ංචි දැිය අඩවැල පපමින් නැවත සිය මවල්ලඟට ඇවිත් දාාග අඩාවැලපිමින්. පවිත්‍ර වන්්‍ය රච්ච, තමන්ට ලිංගික අපයෝජනක් සිදුකරතිබෙන බව පැවිසිේ. පසුව මවද පොිස්්ට පැමිල්ලක් දැමීමට පබවා නොහැකිව දැඩලෙස අසරන බවට පත්ව ඇත. මෙදි ගැටලුවට තිබෙන්නේ කොරෝන වැනි මහරන්තික වෛර්ෂයක් කරටතුල තිබියදේ. විත්‍රා වන්්‍ය අර්චවැනි සමලින්ගේික දේශපාල හන්තාවක් කිසි. දැරයක් බදාගෙන හාදුු දෙමින් සිපගෙන අතවර කිරීම යම් මේින් පවිත්‍රට සමාජරෝගයක් වෝ. කොරෝන වෛරසක් ආසාදන වී තිබුණේනම්. පවිත්‍රාතින් අපෝජට ලක් වූ දැරට සිදුවන ආනය සිතාගතැකයි නේද? පොට්tu පාක්ෂකේනී නුඹලා මේ අනුමත කරනුවද. මේද උ දුම්ඹලගේ සවබාගගේ ැක්ම, පවිත්‍රා වන්්‍යරචවැනි කාලකන්නන්නේ ෑනුන් දේශබාලනින් අතුගා දැමියතු නොවේද.